වුණොත් එහෙම ඔහෙට දෙනව දත්තික බඩට යන්න. අනේ මහැමතිතුමා, අර විරුයි කුමාරයයි එකතු වෙලා ඔහෙගෙ දත්තික හලයි ළඟදිම දවසක. මොකද්ද කිව්වේ? ආ නැද්ද මං අහන්නේ? මෙච්චර දහංගට ගහලත් ඔබතුමා කරන හැම දෙයක්ම අවුල්නේ. ඔය වගේ හැම දෙයක්ම අවුල් වෙන්න ගියොත් ඔබතුමාට නාකි වෙනකම්ම ප්ලෑන් එක ගහ තමයි ඉන්න වෙන්නේ. ඊට පස්සේ ඉතින් අවුරුදු 100ක් ගිහිල්ලත් හැරමිටිය එන එන හැමතිපට්ටමේම තමයි ඉන්න වෙන්නේ. ඈ මම පොඩ්ඩක් හිතලා බලන්නකෝ. මං කිව්ව දේ ඇත්ත නෙමෙයිද කියලා මොලේ කල්පනා කරලා හොඳ ප්ලෑනක් ගැහුවා නම් හොඳ කාලයක් උදා. මං කීසරයක් කියලා තියෙනවද? මම නෙමෙයි ඇමති කියනවා, ඇමති. අනික ඔයා හිතාගෙන ඉන්නේ මං මේ ඔහෙව ඇවිදින්න එක්කගෙන යනවා කියලාද? ඈ මොන උප්පර වැට්ටියක් දාලා හරි ඔන්න අන්තිමට රජ වෙන්න ඕනේ මම. මම්මේ දසරේ කරන්න යන සෙල්ලමෙන් ඔය ජයකුමාරයා සදහටම මේ ලෝකෙන් චුත වෙනවා. එතකොට මට පුළුවන් හොඳ නැකතක් එහෙම බලලා සිංහාසනේ වාඩි වෙලා රජ කරන්න. මේ සූරේ නගරේ මහ ඇමතිවයි එයාගේ ලේකම්වයි වට්ටලා ඔහෙලා තව හිනාවෙන්නත් එනවද? කටවරද්ද ගන්න එපා ඈ. කවුද කියනවා තමුල්ල දෙන්න? ගංගු කට 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 වහනවා. අපි මෙයාට ආවේ මේ යෝඩුව හම්බ වෙන්න තමයි. මෙයා තමයි මිස්ටර් බුල්. එතකොට මෙයා තමයි මිස් ඩෝජර්. මං ඔගොල්ලොන් අඳුනලා දුන්න හරිනේ. ඔයා හරි. ගුණාගේ ඉස්සරහට ඇමති නෙමෙයි රජ්ජුරුව ආවත් ඒක කිසි වෙනසක් නෑ. ගුණාගේ ඇස් කෙලින්ම එල්ල වෙන්නේ එයාගේ ඉලක්කෙට විතරයි. එක සැරයක් මං මගේ ඉලක්කය හදාගත්තොත් එහෙම මං කියන දෙයකටවත් අවනත වෙන්නේ නෑ. එහෙනම් ඔයා තමයි මහ ඇමති කියන්නේ? අපි ඔයා එනකන් තමයි මෙච්චර වෙලා බලන් හිටියේ. ඔබතුමාට දෙන්න අපි ළඟ හොඳ ඩීල් එකක් තියෙනවා. ඒක තමයි බුල්වයි ඩොජර්වයි එකතු කරලා හොඳ සෙල්ලමක් වෙන්නන එක. අනේ ඇමතිතුමා, මම නම් හිතන්නේ මේ පාර ඔයාගේ සෙල්ලම ගොඩක් භයානක වෙයි කියලා. මොන සෙල්ලමක් දාලා හරි ඊළඟට රජ වෙන්න ඕනේ මේ මමයි. එතකොට මේ අහන්නකෝ, මං කියන්නේ මොකක්ද කියලා ඔය දෙන්න. මේ වැඩේ ඉවර වෙන්න ඕන මෙන්න මේ ජයකුමාරයාගෙන්. සූර්ය නගරේ ඔය දෙන්නට මං සෙල්ලමක් ලෑස්ති කරලා දෙන්නම්. ඒ සෙල්ලම අතරතුරේ අපේ වැඩේ ලස්සනට ඉවර වෙන්න ඕනේ. මරුණි පැටියෝ, ඔයා දැන් ගොඩක් ලොකු වෙලා ඉස්සරට වඩා ශක්තිමත් වගේම ගොඩක් වේගවත්. ගොඩක් දවසකින් ආව බලන්න ආවේ. ඒක නෙමෙයි මෙයාට ගොඩක් සතුටු හිතෙන තියෙන්නේ. විරු, දැන් අපි යමු. අද පිටේනේ අපිට අලුත් සෙල්ලමක් බලන්නක් තියෙනවනේ. අනේ ඔව්මනේ. මොකද්ද මන්ද ගොනෙක්ගේ සෙල්ලමක් නේද? හරි යමු. මට නම් මෙතන වෙන මුකුත් තේරෙන්නේ නැහැ. මෙයාලා මොකද්ද මෙතන කරන්න යන්නේ? මේ තඩි ගොනා මොකද මෙතෙන්ට වෙලා කරන්නේ?
මොකක් හරි ලොකු භයානක දෙයක් වෙන්නයි යන්නේ. ඇමතිතුමා, මේ සැරේ නම් ඔයාගේ සෙල්ලම් අතහන්න වටිනවා. මේ සෙල්ලමෙන් කොහමරි අපේ කුමාරයාගේ සෙල්ලනුත් ඉවර වෙයි. ඊට පස්සේ ඔබතුමාට නාගි වෙන්න කලින් රජකම් කරන්න හැකි වෙයි. කඩ වහගෙන අර සෙල්ලම බලන් ඉන්නවා. දැක්ක නේද? අර කෙල්ල අර ගොනත් එක්ක සෙල්ලම් කරන ලස්සන. මේ සෙල්ලමනම් ටොපීටෝ. අර ගෑනු කෙනා තරිම ශක්තිමත්. මේ වගේ සෙල්ලම් වලදී ශක්තියෙන් වගේම හොඳට මොලේ පාවිච්චි කරන්නත් ඕනේ. පොඩ්ඩක් හරි එහාට මෙහාට වුණොත් මුළු ජීවිතේම අනතුරේ. තව පොඩ්ඩෙන් අපිටයි මේ ලෝකෙන් චුත වෙන්න වෙන්නේ. අනේ මෙයාගේ මහ ලොකු ප්ලෑන්. කට වහගෙන ඉන්නවා නැත්තං ඉවරයි. ඇත්තද? ඔයාලා දෙන්න මගේ සෙල්ලමේදිම මගේම ගොන කන්ට්‍රෝල් කරන්න හදනවද? හරි, මේක ගන්නකෝ. නේ නේ නේ, අපි මේ වැරදීමකින් ආවේ. ජය, ඔක්ක මට දෙන්න. මම ගොඩව කන්ට්‍රෝල් කරගන්න. නැවිරු, එයව ශක්තියින් නෙවෙයි මොළනොයි පාලනය කරන්න ඕනේ. සෙල්ලම කෑවා, මං ඔයලා දෙන්නව අතාරින්නේ නෑ. අයියෝ, ඇයි මෙයා යාගේ පැත්තටම යන්නේ? මේ බොරු පාරයට හොඳ පාටමක් උගන්වන්න ඕනි ජය. ඔයා හයියෙන් අල්ලගෙන ඉන්නකෝ.
අපිට කලින් කිව්වේ නැද්ද? ජයගේ මොලේ. එතකොට විරුගේ ශක්තියයි. ඒ දෙකම එකතු වුණාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි. Baby Saban, then Kuchi Kuchi Soft Milakata. මේ ගංගු මං අහලා තියෙනවා උදේට ඇවිදින එක මොලේට ගොඩක් හොඳයි කියලා. ඒ නිසා අද ඉඳලා මං ඇවිදින්න පටන් ගන්නවා. එතකොට මගේ මොලේ හොඳට වැඩුණම මට එතකොට ප්ලෑන් ගන්න ගොඩාක් ලේසි. මොන උප්පර වැට්ටියක් දාලා හරි කමක් නැහැ. ඊළඟට රජ වෙන්න ඕනේ මම. මොන මොඩියද දූවිලි උස්සන්නේ? අනික අපි ඉස්සරහා දූවිලි උස්සන්න මෙයාට මොන හයියක් ඇවිල්ලාද? අනේ ඇමතිතුමා, කවුද මේ වගේ දූවිලි උස්සලා අතු ගන්නේ? මට පේන්නේ අතු ගාපු මිනිස්සයා බයේ පැනලා දුවලද කොහෙද? කොස්සක් දාලා ගිහිල්ලා. මම 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 මහමෙදි. වා නන නන කොස්ස උඩ පා පා වෙනව. ඒ කියන්නේ මේ කොස්ස මායාකාරීකගේ එකක්ද? සත්‍ය නම් ඒ වගේ එකක් තමයි ඇමතිතුමා. ඇමතිතුමා, ඔය කොස්සේ මායාකාරියාගේ බලයක් ඇති. ඒ බලය ඔයාට ලැබිලා. මොකද්ද කිව්වේ ගංගු? ඔබතුමාට මං කියන්නම්කෝ. මොකක්ද තියෙනවා කිව්වේ? තියෙනවා නෙමේ ඇමතිතුමා, මේ මගේ නරි මොලේට ආපු කපටි අදහසක්. ඔබතුමා පල්ලෙහාට ආවම මට ආව අදහස මං ඔබතුමාට කියන්නම්කෝ. ඒ කොහමද පල්ලෙහාට එන්නේ? ඔය කොස්සේ පිට පහලට කරන්නකෝ. එතකොට නිකම්ම පහලට එයි. මං ඒ වගේ ෆිල්ම් වල ගොඩක්ම දැකලා තියෙනවා. අනේ මහමෙතුමා, ඔයාට පුළුවන් නේ බඩකොළ ආච්චි කෙනෙක් වගේ වෙස් වලාගෙන කුමාරයාව බය කරලා සූර්ය නගරෙන් ඈතටම ඈතට එලෝලා දාන්න? මොන ගේමක් ගහලා හරි කමක් නැහැ. ඊළඟට බඩකොළ ආච්චි වෙන්න ඕනේ මම. නෑ මම මේ කිව්වේ ඊළඟට රජ වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මමයි කියලා. අනේ ඇමතිතුමා, මේ මාවත් දාගෙන යන්නකෝ. දැඩ දවස් තුනක්. දැන් පැය 3:30 ඉඳන් ඔයා මොකද්ද කරන්න කියන්නකෝ? කොච්චර දවස් යනවද ඔයාට ඔය වැඩේ ඉවර කරන්න? මොකක්? දවස් 3ක්? නැත්තම් පැය 3ක් දයන්නේ. නෑ, තව විනාඩි 3කින් මේක සම්පූර්ණයෙන්ම ලෑස්ති. මෙන්න ගන්න. ඔයාගේ හවර්බෝඩ් එක ලෑස්ති. පැදලා බලන්න. ඔය ඇත්තමද? ඕහෝ, මට නම් හරිම සතුටුයි. මේ අහන්නකෝ, ඉස්සරහට යද්දි ඉස්සරහට නැවෙන්න, පිටිපස්සට යද්දි පිටිපස්සට නැවෙන්න. නවත්තන්න නම් කෙලින් හිට ගන්න. ஓ
පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගනිය ඔයා. කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා වගේ ටීචර් කෙනෙක් ඉද්දි මේක මට ඉක්මනටම ඉගෙන ගන්න පුළුවන් ජය. මොන සෙල්ලමක් දාලා හරි? මොන සෙල්ලමක් දාලා හරි කමක් නැහැ. ඊළඟට රජ වෙන්න ඕනේ මමයි. මේ ගංගු මට රජ වෙන්න පුළුවන් නේද? අතර තමයි. ඔය ජයගේ විරුගේ අන්තිම රාජ්‍ය වෙන්නේ. ඇමතිතුමෝ මං එහෙනම් ගිහිල්ලා කෑ ගහලා පටන් ගන්නද? එතකොට එයා බය වෙලා නිකම්ම එළියට එයි. ආ එහෙනම් ඉක්මනට ඔයා මූණ වහගෙන යන්න. ඊට පස්සේ මං එන්නම්කෝ. ඉතින් යනවා. එයි. අත පැල්ලම් මට්ටොයි. එළිය බලන්නකෝ කවුද කෙනෙක් ඇවි අර ගෑනු කෙනාව අරගෙන යන්න හදනවා ජය අර ගෑල් ළමයා කරදරයක වැටලා අපි ආඩු උදව් කරමු නේද හරි විරු අපි ඉක්මනට යමු ඉක්මන් කරන්න විරු මෝති ඔයා පුංචිත් එක්ක ඉන්න අපි ඉක්මනට ගිහින් එන්න අර කොස්සේ හිටිය මායාකාරියෝ දෙන්න මේ පැත්තට යාවේ. මම කොහොම හරි ඔන්නේ හිනං ආවෝ මුළුගේ රතු කොට ඇති. මමයි රතු කුණ්ඩ ලංගි. ඔගොල්ලෝ රැවටිලා අපි පස්සෙන් ආවා. මේ ඔය දෙන්නට කියන්නේ ඔයාලා දෙන්නට මේ සූර්ය නගරේ දාලා යන්න වෙනවමයි. මොකද දැන් මේ නගරය රතු කුණ්ඩ ඉතිවිලයි තියෙන්නේ විරු මේ මායාකාරීන්ගේ ශක්තිය තියෙන්නේ මායා කොස්සේ විතරයි අපිට ඉලක්ක කරගන්න වෙන්නේ අන්න ඒක පොඩි සෙල්ලමක් දාලා එදෙන්නව රවට්ටමු ඒ ගංගු මේ දෙන්න කොහෙද මේ ගියේ අනේ ඇමතිතුමෝ ඔයාගේ වැඩේ හරියාගෙන වගේ එන්නේ එයාලා පැනලා යනවා කොහමද රතු කොණ්ඩාච්චිගේ වැඩ නියමයි නේද කියන්නකෝ නවත්ත ගන්නවා ඔක නවත්ත ගන්නවා පොඩ්ඩක් බලමුකෝ ඇත්තටම මේ දෙන්න යනවද නැද්ද කියලා යනවා යන්න ආපහු මේ සූර්ය නගර පැත්තකටවත් එන්න හිතන්න එපා
මායාකාරී ඔයාට වගේ කොස්සවත් පාලනය කරගන්න බෑනේ. ඉතින් කොහොමද සූරි නගරේ පාලනය කරන්නේ ඔයා? ඔයාගේ ශක්තිය තියෙන්නේ ඔය කොස්සේ විතරයි. ඒ ඉන්න හද නැතුව මෙහෙන් පිට වෙන්නයි කිව්වේ. නැත්තම් ඔයාට තවත් වැඩිපුර ගුටි කන්න තමයි වෙන්නේ. මගේ රතු කොණ්ඩාච්චිගේ ශක්තිය ගැන ඔහෙල තාම මුකුත් දන්නේ නැහැ. දැරුණාද? ජනාච්චි මේ දෙන්නම එකපාරින් ඉවරයක් කළා ගන්න. මට පේන්නේ මෙයාට මෙහෙම කියලා හරියන්නේ නැහැ වගේ. ශක්තියයි ඒ දෙකම එකට එකතු වුණාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි.